सुब दर्शक के लिए करने वाला दत्त एम आर एस एस यूट्यूब चैनल के इतिन अद्यापी वाले गिना तीन कोहंद में बीट सी नैप के साली होया ने किया इतिन खाली मैं वीडियो का गिना लती है ना ओया तो बीट सी नैप के अकाउंट हदा करने विधि है एक प्रोफाइल लगे हदन विधि है एवं गेम तमाय एक एम पॉइंट अर्न करना विधि है इतिन अद्यापी कथा करम पॉइंट लिंक कोहंद में साली होया गन किया इतिन अत्र गोड़ा कट्टे हिता पॉइंट डायरेक्टली वाला विथ्रॉ कर पुलवांग फीचर थाम हंधुन मैं बलवर्तन इसरा हंधुन देखा पुलवांग मे पॉइंट यूज कर ला साली अर्न कर लागन अब बल मुखमेवरा बल मेके पॉइंट रुपया की समान देखा अभी वेड कथा ना तू वीडियो बल मुहमदे कराने की ඉතින් ඔයා මුලින්ම ඔයාගේ බිට්සීන් account එකට යන්න ඕන. ඉතින් මම ඒකට බිට්සීන් app එක හරහා මේ විදිහට යනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයා බිට්සීන් app එක ඇතුළට ආවට පස්සේ ඔයාගේ account එක පෙන්නනවා. ඉතින් මේ app එකේ යටම පේන්න තියෙන ඔයාට ඉරි තුනක්. ඉතින් මේ ඉරි තුන click කරාම ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ profile details. මම පල්ලෙහා link එක දාලා තියනවා ඔයාට පුළුවන් ඒකෙන් ගිහිල්ලා බලන්න. මොකද්ද මේ options ටික කියලා. හරි මෙතන ඔයාට පේන්න තියෙනවා මගේ point 3000ක් තියෙනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ වලින් සල්ලි හොයන්නේ කියලා. ඉතින් ඔයාට මෙතන මැද පේන්න තියෙනවා ඩොලර් ලකුණක් වගේ එකක්. ඉතින් මේ ඩොලර් ලකුණ වගේ එකට click කරාම මෙන්න මේ විදිහේ interface එකක් ඔයාට හම්බ වෙනවා. ඒ ඉතින් ඒකේ උඩම තියෙනවා advertising කියලා option එකක්. ඉතින් මේ option එක ඔයා තෝරගන්න ඕන. ඉතින් එතකොට ඔයාට ලැබෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඒකේ ඔයාට පේන්න දෙනවා පොසිටිව් ඇඩ්ස් කියලා නිල් පාට බටන් එකක්. ඉතින් ඒකට ඔයා ක්ලික් කරාම මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ලැබෙනවා. ඉතින් මේකේ උඩ තියෙනවා ඔයාට ෆ්‍රී ඇඩ්ස් පෝස්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාට ඊට පහලින් තියෙනවා පෝස්ට් ෆීචර්ඩ් ඇඩ් කියලා ඔප්ෂන් එකක්. ඉතින් මේකේ රුපියල් 2000කින් තමයි අපිට මේක පෝස්ට් එකක් දාන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පෝස්ට් එකක් දාන්න ඔයාට රුපියල් 2000ක් වියදම් වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේකට ඇඩ් එකක් දාන්නේ කියලා. ඉතින් මේ පෝස්ට් ෆීචර්ඩ් ඇඩ් කියන එකට ගිහම සෙල් සම්තිං ලුක් ෆෝ සම්තිං කියලා දෙකක් තියෙනවා. ඉතින් ඔයා මොන හරි දෙයක් විකුණනවා නම් සෙල් සම්තිං කියන එකෙත් ලුක් ෆෝ සම්තිං කියන එකේ ඔයා මොන හරි දෙයක් බයි කරන්න බලාගෙන ඉන්නවා නම් අන්න ඒ දේවල් දාන්න පුළුවන්. හරි මම මෙතන මගේ අයිටම් එකක් සෙල් කරන්න දාන්නම්. ඉතින් ඔයා මොන හරි දෙයක් සෙල් කරනවා නම් සෙල් ඇන් අයිටම් ඕ සර්විස් කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට පේන්න තියෙනවා කැටගරිස් වගේක්. ඉතින් මේකෙදී ඔයාට मोका कैटगरी का तोर बोलवा इतनी मैं मेवे लवेदी सेल करें वायरलेस इड का हर इधन मेतन इलेक्ट्रॉनिक्स के मन तोरला अतल गेट पास मेन मे वगे तवात ऑप्शन लभन इधर गलपेन ऑडियो एंड एमपी थ्री के मैं सिलेक्ट करना इट पास वाट लोकेशन का तोरा ඉතින් මම ඒක මම පුත්තලන් දිස්ත්‍රික්ක නිසා පුත්තලන් කියන එක තෝරනවා. ඊළඟට ඔයාලට පුත්තලන් දිස්ත්‍රික්කයේ ඇතුළත තියෙන නගර ටික පෙන්වනවා. ඉතින් මම ඉන්නේ චිලව්. ඒ හින්දා චිලව් කියන ඒරියා එක කව වෙන්න දාලා මම ඩන් කරනවා. ඊට පස්සේ ඔයාලට ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න දෙනවා. ඉතින් මෙන්න මේ ඊයර්බඩ්ස් එක තමයි මම සෙල් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ හින්දා ඔන්න මම ඒකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා ඔයාලට මේකේ මැක්සිමම් ෆොටෝස් 5ක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මම මෙතන එක ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා. ඒ වගේම මට මෙතන ටයිටල් එකක් දාන්න පුළුවන්. ඉතින් මම ටයිටල් එක විදිහට මෙන්න මෙහෙම ටයිටල් එකක් දෙනවා. ඊළඟට ඔයාලට තියෙනවා අයිටම් ටයිප් එක තෝරන්න. මම මෙතනින් තෝරනවා හෙඩ්ෆෝන් කියන එක. ඊට පස්සේ ඔයාලට තෝරන්න තියෙන්නේ කන්ඩිෂන් එක. ඒ කියන්නේ ඔයා යූස් කරපු එකක්ද විකුණන්නේ එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නිව් එකක්ද විකුණන්නේ කියලා. ඉතින් මම මෙතනට නිව් කියන එක දෙනවා. ඊළඟට ඔයාලට මේ ප්‍රොඩක්ට් එක ගැන ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න පුළුවන්. ඉතින් එතෙන්ට මම ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකට මම මේ විදිහේ ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙනවා. ඊළඟට ඔයාලට ඔයා හදලා තියෙනවා නම් page එකක් ඒ page වලින් මොකක් හරි එකකට ඔයාලට දෙන්න පුළුවන්. ඒක තමයි member page කියලා කියන්නේ. ඉතින් මම මෙතනින් දෙනවා RHI designers and suppliers කියන එකට. ඊළඟට ඔයාලට දෙන්න තියෙන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක. ඉතින් මෙතෙන්ට මම දෙනවා මගේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක. ඉතින් මේක ඔයාලට කතා බහ කරලා ගන්න අඩු වැඩි කරගන්න ඕනේ නම් එහෙම පුළුවන්කම දීලා තියෙනවා නම් ඔයාලට මේ නෙගටිවල් කියන එකට ටික් මාක් එක දෙන්න පුළුවන්. ඊළඟට ඔයාලට දෙන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් නම්බර් එක. ඉතින් මෙතෙන්ට නේම් එකයි ෆෝන් නම්බර් එකයි තමයි ඉල්ලලා තියෙන්නේ. මම මෙන්න මේ විදිහට දෙනවා. ඊට පස්සේ ඔයාලට කොළපාටින් තියෙන ඇඩ් කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට ඔයාගේ ෆෝන් නම්බර්ස් දෙක තුනක් උනත් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ෆෝන් නම්බර් එක පෙන්වන්න ඕනේ නැත්නම් ඔයාලට පුළුවන් hide numbers කියන එකට ටික් මාක් එක දාලා continue දෙන්න.
ඉතින් මම මෙතන ෆෝන් නම්බර් එක පෙන්වන්න ඕන හින්දා ටික් මාක් එක අයින් කරලා කන්ටිනියු දෙනවා. ඉතින් ඔන්න ඔයාගේ පෝස්ට් එක දැන් සබ්මිට් වෙලා ඉවරයි. ඉතින් ඔයා ඔඩියන්ස් ඔප්ෂන් එක සිලෙක්ට් කර හැකියි. ඒ කියන්නේ ඔක්කොටම යවන්න නම් ඕල් දෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් පේමන්ට් එක කරන්න ඔයාගේ කාඩ් එකෙන් එහෙම නැත්නම් ඔයාගේ වොලට් එකෙන් එහෙම නැත්නම් සේල්ස් බැලන්ස් එකෙන් එහෙම නැත්නම් පොයින්ට්ස් වලින් එහෙම නැත්නම් ඔයාට කෑෂ් වලින් උනත් ගෙවන්න පුළුවන්. ඉතින් මම මෙතනින් පොයින්ට්ස් කියන එක තෝරලා පොයින්ට්ස් වලින් ගෙවනවා. ඉතින් මං ගාව දැන් තියෙන්නේ පොයින්ට්ස් 3000යි. මං මේ පොයින්ට් 3000න් සේව් ඇන් චෙක් අවුට් පේමන්ට් කියන එක ක්ලික් කරනවා. ඉතින් පේමන්ට් සක්සස් කියලා වැටෙනවා. මෙන්න මේ විදිහට ඔයාගේ පෝස්ට් එක සබ්මිට් වෙලා තියෙනවා. දැන් අපි ගිහින් බලමු මගේ පොයින්ට්ස් කොච්චර අඩු වෙලා තියෙනවද කියලා. ඉතින් ඔයාලා මේ ඇප් එකේ පල්ලෙහාම පේන්න තියෙනවා බෑග් එකක් වගේ එකක්. ඉතින් ඒකට ක්ලික් කරාම ඔයා යන්නේ මයි ඔෆිස් කියන එකට. ඉතින් මගේ පොයින්ට්ස් බලා ගන්න ඕන නම් මම යන්න ඕනේ මයි පොයින්ට්ස් කියන එකට. ඉතින් ඔන්න එතකොට ඔයාලට පේන්න තියෙනවා මයි ටෝටල් පොයින්ට්ස් ගන්න. ඉතින් මෙතන ඔයාලට පේනවා මගේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ පොයින්ට් 1000යි. ඊළඟට ඔයාලට පේන්න තියෙනවා මයි පොයින්ට්ස් වල ෆ්‍රොම් පෝස්ට් කියලා. සමහරව ඉතාලගෙන ඉන්නවා මෙතන එක එක්කෙනාට එක එක ගණන් දෙනවා කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. මෙතන ඔයාගේ පෝස්ට් දාලා තියෙන ගාන තමයි මෙතන මගේ 25යි කියලා පෙන්වලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාට ෆ්‍රොම් ඇක්ටිවිටීස් කියන එකෙන් පෙන්වන්නේ ඔයා ලයික් කරලා කමෙන්ට් කරලා ඒ වගේ දේවල් කරලා ඔයා හම්බ කරපු පොයින්ට්ස් ගාන. ඉතින් ඒ වගේම යටම ඔයාට පෙන්වනවා රිඩියුස් පොයින්ට්ස් කියලා. මම පොයින්ට්ස් 2000ක් දැන් පාවිච්චි කරලා ඉවරයි. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ මේ ඉන්ටර්ෆේස් එකේ ඩීටේල්ස් ටික වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ඔයාලා දකින්න ඇති එතන පෝස්ට් එකක් දාන්න නම් රුපියල් 2000ක් අවශ්‍ය වෙලා තිබ්බා. ඉතින් මෙතනදී අපෙන් අඩු වෙලා තින්නේ පොයින්ට් 2000ක් විතරයි. ඒ කියන්නේ ඔයාලට දැන් තේරෙනවා ඇති පොයින්ට් එකක් කියන්නේ රුපියලක් වටිනවා කියන එක. ඒ කියන්නේ ඔයාලා ලයික් එකකින් පොයින්ට් 10ක් earn කරනවා කියන්නේ ඔයා රුපියල් 10ක් earn කරනවා කියන එක. ඉතින් සාමාන්‍යයෙන් ඔයාට පුළුවන් දවසකට 50000ක් 60000ක් උනත් පොයින්ට්ස් හොයන්න. ඒ කියන්නේ ඔයා හොයලා තියෙනවා රුපියල් 50000ක් 60000ක් වගේ. ඒත් මේක තාම ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට ඩිරෙක්ට්ලි මේ දේවල් විත්ඩ්‍රෝ කරන්න මේ පොයින්ට්ස් විත්ඩ්‍රෝ කරන්න ලැබුණා නම් එහෙම කම්පැනි එක කොහොමද ඒකට ගෙවන්නේ? ඔයාලට ඒ ප්‍රශ්නේ තියෙනවනේ. ඉතින් ඒ හින්දා වෙන්නේ නැති තාමත් ඒ ඔප්ෂන් එක අපිට දීලා නැහැ. කොහොම හරි ගමන් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඇඩ් එකක් දාලා ඇඩ් එකක් පෝස්ට් කරලා සල්ලි හොයාගන්න. ඉතින් ඒ වගේම තමයි තව දෙයක් තමයි ඔයාට මෙතන මයි ඔෆිස් වල මෙයාට තියෙනවා ඒජන්ට්ස් කියලා එකක්. ඉතින් මේ ඒජන්ට්ස් කියන එකේදී ඔයාට පේන්න තියෙනවා බේසික් ඒජන්ට්, ස්ටෑන්ඩර්ඩ් ඒජන්ට්, ප්‍රීමියම් ඒජන්ට් කියලා. ඉතින් මෙතන බේසික් ඒජන්ට් කෙනෙක්ට කම්පැනි එකේ ආදායමෙන් හම්බෙන්නේ 10%ක කොමිෂන් එකක්. ඒ වගේම ස්ටෑන්ඩර්ඩ් ඒජන්ට් කෙනෙක් වෙන්න නම් ඔයා ඇඩ් පහක්වත් දාලා තියෙන්න ඕන. ඉතින් එතකොට ඔයාට හම්බෙනවා 20%ක කමිෂන් එකක්. ඒ වගේම තමයි ප්‍රීමියම් ඒජන්ට් කෙනෙක් වෙන්න නම් ඔයා සාමාන්‍යයෙන් ඇඩ් 25ක් දාලා තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම ඔයාට හම්බෙනවා කම්පැනි එකේ ආදායමෙන් 30%ක මුදලක්. මෙන්න මේ වලින් හම්බෙන සල්ලි තමයි ඔයාට මෙතන ඔයාගේ මයි වොලට් කියන එකට එන්නේ. ඉතින් මෙතන මගේ තාම රුපියල් 0යි. හුඟක් කට්ටිය හිතාගෙන ඉන්නේ එයාලගේ පොයින්ට්ස් ගන්න වැඩි වෙනකොට තමයි මෙතන පෙන්වන්නේ කියලා. ඉතින් ඒක වැරදි. තාම නම් එහෙම ඔප්ෂන් එකක් ඇවිල්ලා නැහැ. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඇඩ් පෝස්ට් කරලා ඔයාට පුළුවන් ආදායමක් ලබා ගන්න. ඒ කියන්නේ ඔයාට කමිෂන් එකක් කම්පැනි එකෙන් ගෙවනවා වගේම ඔයාට පුළුවන් මේ ඇඩ් දාලා ඔයාගේ ප්‍රොඩක්ට්ස් විකුණලා සල්ලි earn කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔහා ඇඩ් පෝස්ට් කරලා ඔයාට පුළුවන් කම්පැනි එකෙන් කමිෂන් එකක් වගේම ඔයාගේ ප්‍රොඩක්ට් විකුණලා සල්ලි earn කරගන්න. ඒ වගේම තමයි ඔයාට තව විදිහකට පුළුවන් ඔයාගේ Facebook එකේ එහෙම නැත්නම් WhatsApp එකේ ඕනම social media එකක පෝස්ට් එකක් දාන්න. ඔයාට පුළුවන් කෙනෙක්ගේ YouTube channel එකක් ප්‍රමෝට් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් කෙනෙක්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ප්‍රමෝට් කරලා දෙන්න. අන්න ඒ විදිහේ පෝස්ට් එකක් දාලා එයාලගෙන් සාධාරණ ගාණක් අරගෙන ඔයාට පුළුවන් මෙන්න මේ බිට්සීන් ඇප් එක හරහා අවශ්‍ය පුද්ගලයින්ටම මේ ඇඩ් එක ෂෙයා කරන්න. ඔයා හොයන පොයින්ට්ස් ඩිරෙක්ට්ලි විත්ඩ්‍රෝ කරන ඔප්ෂන් එක එනකන්
මෙන්න මේ විදිහට ඔයාට සල්ලි හොයාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ලොකු දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් ඔයාට තාම Bitsin account එකක් නැත්නම් ඔයාට පුළුවන් පල්ලෙහා description එකේ දාලා තියෙන link එකෙන් ගිහිල්ලා ඒ video එක බලලා Bitsin account එකකුත් හදාගෙන ඔයාගේ profile එකත් හරියට හදලා වැඩ පටන් ගන්න. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාට මොකක්ද හිතෙන්නේ? අපේ අඩුපාඩු මොනවාද? අපිට හදාගන්න තියෙන්නේ මොනවාද? හැම දෙයක්ම පල්ලෙහා comment section එකේ comment එකක් විදිහට දාන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න. ආයෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.